කුසල් දැන් ඔයා බැටින් ගැන කලින් කතා කරා අපි බැටින් එකකින් ඇවිල්ලා ෆේල් වෙලා තියෙනවා කියලා. ඇත්තටම බැලුවොත් එමෙ වෙස්ට් ඉන්ඩීස් සීරීස් එක අපි බැලුවොත් එමෙ ඔයා ප්ලේ කරේ නැහැ. හැබැයි සෙකන්ඩ් වන් ඩේ ඉන්ටර්නැෂනල් එකයි තර්ඩ් එකේ ඇවිල්ලා ලක්නෝ 280ක් අපි රැස් කරා. හැබැයි බෝලිං එක ඒ මැචස් වල අපිට හරි ගියේ නැහැ. ඒ මැචස් වල දිමුත් කරුණාරත්න චන්දිමල් එමෙ බැට් කළා තිබ හොඳට. නායකයෙක් හැටියට ඔබ ඇවිල්ලා ඉතනාද ඒ සීනියර්ස්ලා අය ටීම් එකට ආවොත් එම ඔයාට ලේසි වෙයි කියලා කැප්ටන්ෂිප් එක හරියට කරගෙන යන්න වාගේ බර්ඩන් එක අඩු වෙන්න. දෙවෙනි ප්‍රශ්නේ වෙලා දැන් ගොඩක් කට්ටිය මේ ඩිසපොයින්ට් වෙලා තියෙන ෆෑන්ස්ලා. ඔයා කැප්ටන් ශ්‍රී ලංකා ක්‍රිකට් නැෂනල් කැප්ටන් හැටියට මොන වගේ මෙසේජ් එකක්ද ෆෑන්ස්ට දෙන්න බලාපොරොත්තු වෙන්නේ? සීනියර්ස්ලා දැන් මේකේ සිලෙක්ටර්ස්ලා ගත්තනේ අපි යංස්ටර්ස්ලාට දෙනවා කියලා ඔපචුනිටි එකක් ඒක එතන ගත්තේ ඒගොල්ලොන්ගේ මතයක් නිසා ඒගොල්ලෝ ඒක බැක් කරනවා. ඉතින් අපි යංස්ටර්ස්ලා බලන්න ඕනේ කුව ඒකින්ද. ඒක නේ මොකද මම හිතන්නේ සිලෙක්ටර්ස්ලා මේ සීනියර්ස්ලාට අවස්ථාවක් නොදෙයි කියලා. මොකද එක්ස්පීරියන්ස් කියන දේ ඕන තරගයකටම වැදගත්. හැම තරගයකටම ටෙස්ට් 1 ඩේ T20 හැම ෆෝමැට් එකකටම එක්ස්පීරියන්ස් කියන දේ වැදගත්. ඉතින් මම හිතනවා ඉස්සරහට ඒගොල්ලෝ ගැන ඒ ගැන සලකා බලයි කියලා. ඇත්තටම ෆෑන්ස්ලාට කියන්න තියෙන්නේ පිළිගන්න අපි පරාජය වෙන විදියට ගොඩාක් ෆෑන්ස්ලා දුකෙන් ඉන්නේ. ඉතින් ඒ වෙලත් අපිට මෙහෙම කතා කරලා ඇට්ලීස් විශ්කරණ එකක් ගැන අපි සතුටු වෙනවා. මොකද මෙහෙම මේ වගේ තත්ත්වෙකදීත් අපිට මේ විදියට මේ දෙන එක ගැන සතුටුයි. ඒ වගේම මේ කනගාටුව ප්‍රකාශ කරන්න ඕනේ. මොකද ඒගොල්ලොන්ගේ තියෙන හෝප්ස් අපි සීමිත දුරට අපි නැති කරලා තියෙනවා. ඒකට ඇත්තටම මේ සමාව ඉල්ලනවා. මොකද මේ කැප්ටන් කෙනෙක් විදියට මොකද මේ වෙලා තියෙන ප්‍රශ්න උඩත් එක්ක ඇත්තටම මේ මෙහෙම ෆෑන්ස්ලා ඉන්න එක ගැන ඇත්තටම සතුටු. ඉතින් මේ විදියට ඉස්සරහට සපෝට් කරන්න කියලා ඉල්ලනවා. මොකද මේ වෙච්ච දේවල් හදාගෙන පුළුවන් තරම් ඉක්මනට ආයතර දිනන මානසිකත්වයකට මුළු මේ ටීම් එකම හදලා ෆෑන්ස්ලාගේ අවශ්‍යතාවයේ තරඟ දිනන ජයග්‍රහණ විදියට හදන්න තමයි අපේ බලාපොරොත්තුව තියෙන්නේ ඉස්සරහට.